හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහන්දගම මහතා. කඩුවෙල නියෝජනය කරමින් එස්.ඒ. බිනර සඳරුවන් ජයවර්ධන මහතා. කෝට්ටේ ආසනය නියෝජනය කරමින් නීතිඥ දිනේෂ් විධාන පතිරණ මහතා. කැස්බෑව ආසනය නියෝජනය කරමින් සමන් රත්නප්‍රිය මහතා. හිටපු නාගරික මන්ත්‍රීනි යූ. සඳමාලි මහත්මිය. මිත්‍රවරුනි, එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙල අපේ කළමනාකාර කමිටුව ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙලා අපි තීන්දු කරා. ඉතා කෙටි කාලයක් තුළ ශීඝ්‍ර ගමනක් අපට යන්න තියෙනවා. කඩිනම් සංවිධාන වැඩ කටයුත්තක් කරන්න තියෙනවා. ඒ නිසා වෙනදා මැතිවරණ කොට්ටාසයකට එක සංවිධායකවරයෙක් පත් කරපු අපි මැතිවරණ කොට්ටාස කලාප වශයෙන් බෙදලා ඒ කලාපවල වගකීම අපේ කණ්ඩායම අතර ලබා දෙන්නට, ඒ තුළින් අපේ කලාප සංවිධායකවරයාට දේශපාලන සංවිධායකවරයෙකු විදිහට වැඩ කටයුතු කිරීමේ අධ්‍යක්ෂකම් ඒක රාශී කරගෙන ඔහුට දිස්ත්‍රික්කයේ තුළ වැඩ කටයුතු කරමින් ඉදිරියට යාමේ අවකාශය සැලසෙනවා. අනිත් පැත්තෙන් කුඩා කොටසක් තිබෙන නිසා ඒ කුඩා කලාපය සංවිධානය කරනකොට මේ මාස දෙකක් තුනක් වගේ කෙටි කාලයක් තුළ ඉතා හොඳ සංවිධාන ශක්තියක් ගොඩනගන්නට පුළුවන් වෙනවා. මේ අරමුණු දෙක පදනම් කරගෙන අපි මැතිවරණ කොට්ටාස කලාපවලට වෙන් කරලා ඒ කලාපවල වගකීම ඔබ වෙත පවරන්නට තීන්දු කරා. ඒ ගත් තීන්දුව අනුව අපි මේ වෙනකොට වට දෙකක් ක්‍රියාත්මක කරලා අවසානයි. අද අපි කොළඹ දිස්ත්‍රික්කයේ තුන්වෙනි වටේ වශයෙන් තෝරාගෙන කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධායක මහත්මීන්ට නිල වශයෙන් ගරු ජනාධිපතිතුමාගේ දෑතින් පත්තින් ලිපිය භාරදීම සඳහා සූදානම් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් කොළඹ දිස්ත්‍රික්කය අපට අති සුවිශේෂී දිස්ත්‍රික්කයක්. මැතිවරණ ක්‍රියාවලියේදී වැඩිම ඡන්ද පදනමක් තියෙන දිස්ත්‍රික්කය, ඒ වගේම වැඩිම ආර්ථික ශක්තිය තියෙන දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කය අනෙකුත් පහසුකම් වලින් බැලුවත් අපට ශක්තිමත් දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය. එහෙනම් මේ කොළඹ දිස්ත්‍රික්කය අපි අනෙකුත් දිස්ත්‍රික්කවලට වඩා වැඩි බරක් දාලා වැඩි සංවිධානයක් ගොඩනැගිය යුතු දිස්ත්‍රික්කයක් විදිහට දක්නවා. එහෙනම් ඒ සඳහා ඔබ සියලු දෙනාම ඔබේ ශක්තිය යොදවයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේ මිත්‍රවරුනි, අපි කලාප සංවිධායක වශයෙන් ඔබ කලාපයකට නම් කරාට ඒ කලාපයට පමණක් ඔබ සීමා කිරීමට පක්ෂය සූදානම් නැහැ. අපි ගිය වසරේ අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. වැඩ කරන කෙනාට යාපනයේ හරි ගිහිල්ලා ඉවරලා පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට අවසරය ලබා දෙන්නට. ඒ අනුව ඔබට ඔබේ කලාපයේ ශක්තිමත්ව සංවිධානය කරන අතරතුර ඒ කලාපයේ දිනවන ක්‍රියාවලිය කරන ගමන් ඔබට පුළුවන්කම තියෙනවා. ඔබ ඉදිරි දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, ඔබ දිස්ත්‍රික් මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, ඔබ පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, ඔබට අවකාශය තියෙනවා ඔබේ කලාපය ශක්තිමත්ව සංවිධානය කරලා ඉන් අනතුරුව දිස්ත්‍රික්කයේ තුල අනිත් තැන්වලට ගිහිල්ලා වැඩ කටයුතු කරන්න. මම ඔබ එක ඉල්ලීමක් කරනවා. ඔබ ඔබේ කලාපයෙන් පිටතර යනකොට ඒ කලාපයෙන් පිටත කොටස ඔබට හිතවත් ඔබට සම්බන්ධකම් තියෙන කණ්ඩායමක් පක්ෂය වෙනුවෙන් සංවිධානය කරනකොට සමහර විට කලාපයේ සංවිධායකවරයා පිළිබඳව ඒ උද්දවිගේ යම් යම් අවස්ථාවලදී දෝෂාරෝපණ ඇති වෙන්නට පුළුවන්. ඔබ ඒකට ඒ දෝෂාරෝපණය කතා කරන්නට කිසිදු අන්දමකින් හවුල්කාරයෙක් වෙන්නට එපා. ඔබට තියෙන අහුන්කන් දීගෙන ඉරලා ඒ අදාළ කලාපයේ සංවිධායකතුමාට කතා කරලා ඉරලා ඔහු දැනුවත් කරන්න මෙන්න මේ වගේ තත්ත්වයක් අසවල් තැන තියෙනවා. ඔබ ගිහිල්ලා ඒ ප්‍රශ්නේ විසඳා ගන්න කියලා. එහෙම කරොත් අපේ කලාප සංවිධායකවරුන් අතර සමගිය ඇති වෙලා පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කරන්නට පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අර වගේ පොඩි ප්‍රශ්නයක් තියෙන තැනකට ගිහිල්ලා ඉවරලා ඒකට පිදුරු දාලා ඉවරලා ගිනි දැම්මොත් එහෙම, එනම් අපි අපේ අරමුණ කරා අපිට යන්න පුළුවන් වෙන්නේ නැහැ. වෙනත් අරමුණ කෙනෙකුගේ අරමුණක්, එහෙම නැත්නම් අපේ ගමන කඩාකප්පල් කරන්න හදන කෙනෙකුගේ අරමුණක් තමයි ඉෂ්ට වෙන්නේ. ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා එවැනි තත්ත්වයට පත් වෙන්නට එපා. එවැනි පැමිණිලි අපට එන්න ඉඩ තියන්න එපා. මෙතන පැමිණිලි විභාග කරන තැනක් බවට පරිවර්තනය කරන්නත් එපා කියන එක ඔබෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේ මිත්‍රවරුනි, අද ඔබ පත්වීම් ලිපියේ බාර අරගෙන ගිහිල්ලා ඔබට වැඩි කාලයක් නෑ බල බල ඉන්න, ඔබ වහ වහාම ඔබේ කාර්යාලය ආරම්භ කරන්නට ඕන.
අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ 12වෙනිදාට ඉස්සරලා ඔබ හැම කෙනෙක්ම ඔබේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ආරම්භ කරાવી කියලා. ඔබ ඒ වගේම ඔබට නිලධාරි මණ්ඩලයක් පත් කරන්නට තියෙනවා. ඔබේ පත්වීම් ලිපියත් සමඟ එකතු කරපු කොළයක් තියෙනවා, අමනුමක් තියෙනවා. ඒ අමනුමේ ඔබට පත් කරන්න තියෙන නිලධාරි මණ්ඩලය තියෙනවා. ඒ වගේම ඔබේ ඡන්ද මධ්‍යස්ථානයේට අපි කමිටුව සකස් කරන්නට තියෙනවා 25කට නොවැඩි කමිටුවක්. ඒ කමිටුව සකස් කරලා කඩිනමින් අපිට සිරිකොතට ඔබ වාර්තා කළ යුතු වෙනවා. මේ කටයුතු ඔබ කලාප සංවිධායක පත්වීම අරගත්තට පස්සේ ඔබෙන් ඒ කාර්යභාරයේ ඉටු නොවෙනවා නම් මහත්මීනි ඔබ අමනාප වෙන්න එපා. අපට සිද්ධ වෙනවා ඔබ ඒ තනතුරෙන් කනගාටුවෙන් වුණත් ඉවත් කරලා එතනක වැඩ කරන්න කැමති වෙනත් එක්කනේ පත් කරන්න. මම ඉතාමත්ම කෙටියෙන් මේ කරුණු ටික කිව්වේ. තවත් අපේ කතික මහත්තයෝ දෙදෙනෙක් ඒ වගේම ජනාධිපතිතුමා ඔබ අමතන්නට තියෙනවා. ඒ නිසා මම කාල වේලාව ගන්නේ නැහැ. මේ කරුණු ටික ඔළුවට අරගෙන අද මෙතනින් පත්වීම් ලිපි අරගෙන ගිහිල්ලා පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබේ අභිවෘද්ධිය වෙනුවෙන් ශක්තිමත් එජාපයක් ඒ වගේම එන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂේ නායක මේ රටේ ජනතාව බේරගත් ගැලුම්කාරයන් වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියත වශයෙන්ම ජනාධිපති වෙනවා. ඒ ජනාධිපති වෙන සටනේදී ඔබේ දායකත්වය නොපරිහෙලා ලබා දෙන්න කටයුතු කරන්න කියන කාරණය ඔබෙන් ඉල්ලමින් ඔබ සියලු දෙනාට ජය වේවා කියමින් මම නියඳනවා. බොහොම ස්තුතියි. අද මේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩ ටික පවරන දවස. අපිට මැතිවරණයක් දැන් ළඟ ළඟම එනවා. ඒ මැතිවරණයට සූදානම් වීම ජාතික අවශ්‍යතාවයක්. අපේ රට අවුරුදු දෙකකට කලින් ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන් කඩා වැටුණා. අපේ පක්ෂයත් ඒ වෙලාවේ හොඳ තැනක නෙවෙයි තිබ්බේ. අපිට එක මන්ත්‍රීවරයයි හිටියේ. අපේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුව තුළ කටයුතු කළා. මේ තනි මන්ත්‍රීවරයා විතරයි ඉදිරිපත් වුණේ කරගහන්න රටට තිබ්බ ප්‍රශ්න ටික. ඒක කර ගැහුවා විතරක් නෙවෙයි, කවුරුත් හිතපු නැති විදිහට වේගයෙන් ඒ ප්‍රශ්න විසඳන්න පටන් ගත්තා. අද අපි ආර්ථික වශයෙන් ස්ථාවර වෙලා තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. ද්විපාර්ෂික ණය දීපු ද්විපාර්ෂික රටවල් එකඟතාවයකට ආවා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. පුද්ගලික ණයකරුවෝ තව ටික දවසකින් එකඟතාවයකට එනවා. ඒ එකඟතා එක්ක අපේ ඒ ප්‍රතිව්‍යුහගත කිරීම වැඩ කටයුතු අවසන් වෙනවා. නමුත් එතනින් අපේ ගමන අවසන් නෑ. අපි ස්ථාවර වුණා විතරයි දැන් අවශ්‍ය වේගවත් ආර්ථික වර්ධනයක්. මෙතෙක් ජනාධිපතිතුමා කරපු වැඩ සියල්ල ආර්ථිකය ස්ථාවර කරන්නත් එතනින් එහාට වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කරන්නත් තමයි කරගෙන ආවේ. ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනාවා, ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් ගෙනාවායි. පැතිකින් ආර්ථික පැත්තෙන් අනිත් පැත්තෙන් පාලනය තියෙන දුර්වලතා නැති කරන්න. මේ හැම දෙයක් නිසාම ස්ථාවර වුණා වගේම දැන් අපි ඉතිරි ගමන අර ආර්ථිකය වේගෙන් වර්ධනය කරන ගමන යන්න ඕනේ. ඒකෙන් තමයි ජනතාවට සහන ටික එන්නේ. දැන් ආවේ පොඩි සැහැල්ලුවක්. අර අඩුපාඩු හිඟ තිබ්බ කාලේ නැති වුණා. අපිට සාමාන්‍ය ජීවිතයක් ගෙනියන්න පුළුවන්. නමුත් ආර්ථික වශයෙන් අමාරුයි. බඩු මිල වැඩි වුණා. අපේ ආදායම් ඒ තරම් වේගෙන් වැඩි වුණේ නැහැ. මේ ඊළඟ වැඩ පිළිවෙල ගියාම තමයි ආදායම් වැඩි වෙන්නේ. තරුණ පරම්පරාවට රැකිරක්ෂා ටික ඇති වෙන්නේ. හොඳට වැටුප් ලබන්න පුළුවන් රැකිරක්ෂා ඇති වෙන්නේ. ඉතින් මේ වැඩසටහන් ගණනාවක් තියෙනවා. මේක වෙලාව නෙවෙයි ඒ සියල්ල කතා කරන්න. විනාඩි 8යි දුන්නේ මහලේකම්තුමා. එතුමා ඊට වැඩිය දෙන්න සූදානම් වුණා. නමුත් මං හිතන්නේ අපි අද විශේෂයෙන් තියෙන්නේ වගකීම් ටික හරි ආකාරව බාර අරගෙන ඉදිරියට යන්නේ. රවි කරුණානායක මැතිතුමත් කතා කරයි වගකීම් ගැන. නමුත් මේ වගකීම් අර මං කිව්වා වගේ ජාතික අවශ්‍යතාවයක්. ඔබ වගකීමක් බාර අරගෙන ඒ කලාපය තුළ ඒ ටික මේ මැතිවරණ සමයේදී අපි හරි ආකාරම ඉටු කරන්න ඕනේ. අපි මීට පෙර පුරුදු නැති විදිහට පක්ෂ ගණනාවක් එක වැඩ කරන්න වෙනවා. අපේ ප්‍රධානම විරුද්ධවාදී පක්ෂ එක අපි වැඩ කරන්න යනවා. ජනාධිපතිතුමා වැඩ කරා අවුරුදු දෙකක්. ඉතා හොඳින් වැඩ කටයුතු කරා. වැටිච්ච රටක් උස්සලා තිබ්බා. එහෙනම් අපිට ඇයි බැරි අපේ රට වෙනුවෙන් මේ වැඩ කටයුතු ටික එකමුතුව කරගෙන යන්න. අන්න ඒකයි අපි කළ යුත්තේ. නමුත් ඒ හැම දෙයක්ම කරද්දී පක්ෂය ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ. ඒ ශක්තිමත් කරන වගකීම එන්නේ ඔබට. අපි අපේ
කඳවුර ශක්තිමත් කරගන්න පක්ෂයෙන් පවරන රාජකාරි ඔබේ දිස්ත්‍රික් සංවිධානය හරහා ඒ වගේම ආසන සංවිධායකවරුන් හරහා ඔබට ලබලා දෙනවා. මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වුණාම ඊට අමතරව ඒකාබද්ධ මැතිවරණ කමිටු එනවා. එකක් දිස්ත්‍රික්කයට එනවා. ඒ වගේම හැම ආසනයකටම ඒකාබද්ධ කමිටුවක් එනවා සියලු පක්ෂ නියෝජනය වෙන. ඒ වගේම හැම ඡන්ද කොට්ටාශයකටමත් ඡන්ද මධ්‍යස්ථානයකටමත් අපි ඒකාබද්ධ මැතිවරණ කමිටුවක් පත් කරගන්නවා. ඒ කමිටු හරහා අපි ව්‍යාපාරය ගෙනියනවා. නමුත් මේ පළවෙනි පියවර තමයි මේ යන්නේ පක්ෂයේ වැඩ කටයුතු ශක්තිමත් කරගෙන යන එක. ඉතින් ඒ පැවරෙන වගකීම් කොයි මට්ටමෙන්ද එන්නේ, කොයි වැඩ පිළිවෙල යටතද දෙන්නේ, එකම ඉලක්කයකට යන්නේ මනාපයක් මොනවත් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තව අවුරුදු පහක් අපේ ජනාධිපති හැටියට තියාගෙන මේ රට බබලවන්න, ඔබට හොඳ ආර්ථිකයක් ගෙනල් දෙන්න, තරුණ පරම්පරාවට හොඳ අනාගතයක් ගෙනල් දෙන්න තමයි මේ වැඩ කටයුතු කරන්නේ.